आंदोलन तुड़ पेंडोरा पत्रिका मगिन अनावरण श्रीलांक संबंध मिराटी आरंभ कल विमर्शन प्रगति जनता दिनगण नुलाभीम पिली बंधव गटारी तत्व तिबिन उब तुम धनगर कथा नायक तुम्हें अपट विशाल डोलोहिगे तिबिन विलावक अत्यावश्य बहांड गिन्वागेमतिबिन विलावक अपेरटे महाजन आगे धने विशाल प्रमाण इता कुडा वाल कत्र केन्द्रगत विला तिबिन इता पेहदिलु एलिदरवु अवस्था गणनावत् तिबुना मेतगदि अवसान वशेन ओबतुमा दन्नोगरु कथानायकतुमनि एया लंका बस गनुदुनु पिलिबद लंडन वल दिकरनद परीक्षणेदि तोरतुरु एलिदरवु उना ए वगेम अमेरिकावे अमेरिकावे एहि रासोत्तु सेवा निलधारी पिलिबद करन परीक्षणेदि अपे रटे मुदल विशाल प्रमाणयक् एम निलधारीट लबा दुन्नु बव एलिदरवु उना मेत काले नवते वीम तमाइ मे पेंडोरा पेपर सरा एनिस अपे महाजन दानिय इताकुड अतलोस कतट विशाल गुडगेल तिबिन इतिंग एहिदी वेदगत करुणात्मय मे पेंडोरा रा एलियट आवि एनिसा मे पिलिबंद विधिमत परीक्षण क्रीम वेदगत किलापि कल्पना करा पसुगे 2021 के वसरे अक्टोबर 3 वेनिदा गवेषणशीली माध्यवेदिंगी जात्यंतर सामूहिक नाम संविधानयक् विसिन लोके रटवल 35 हिटपु जनाधिपति वरुण अगमति वरुण मेन्म एमति वरुण मिनिसुरु वरुण नगराधिपति राज्य निर्धारण हारसिकट वेडि प्रमाणिकगे आयता वत्कं उपया गनीमल्ट अदाल वार्तावा केलि दक्वा तिबुना एम संविधान प्रकाश कर तिबुने ओन मिसिन रहस्यगतव सिदुकन लद विमर्शनेकिन अनतुरुव सत्यतावे तहवरु करगत नोहेकि गत हेकिउ सिदुवीम एसुरिम मेम वार्तावा एलि दक्वन लद बवय पेंडोरा पत्रिका नमिन प्रसिद्ध वु मेम लियविलि मगिन श्रीलंका हिटपु नियोज्य अमात्यवरेकु निरूपम राजपक्ष एगे सेमियाव तिरुनडेशन अदाल अनावरण सिदुकर तिबुन ए अणु ओन देदना लेखन वल पमना संधान व्याज समागम मगिन अति विशाल धनय खसुरु ऐति भवत् लंडन हा सिडनी नगर वल सुखोभोगी निवास मिलदीगिनी ऐति भवत् संधान नीतिन संगवीमे हकिया वैति विदेश रटवल व्याज समागम हा बार एन मगिन लंकावे आंडो समग गणुदिनुकरण समागम उपदेशक कोंत्रात लबागेन ऐति भवत् एम बार एन मगिन उपेन मुदल वलिन वटिना कला निर्माण मिलदीगिनी ऐति भवत् अनावरण वी तिबुना तिरुनडेशन दीर्घकालीन गणकाधिकरण आयतनयक वन सिंगापुरे एशियासी ट्रस्ट समागमे रहस्यगत विद्युत लिपि अणुव ओगे समस्त धनय डोल मिलियन 160කට වැඩි බවද ඔවුන් විසින් ගණන් බලා තිබුණා එතකොට ගරු කතානායකතුමනි මේක තමයි ඉතා පැහැදිලි එළිදරව්ව එනිසා පහුගිය කාලේ ජාත්‍යන්තර යම් ගනුදෙනු පිළිබඳ පරීක්ෂණයක් සිදු කරා නම් ඒ පරීක්ෂණයෙන් කවර හෝ කෙනෙක් ලංකාවෙන් එළිදරව් වෙන්න පටන් ගත්තා එසේ පසුගිය ආණ්ඩුවල ප්‍රබල රාජ්‍ය නිලධාරීකු දැනට බ්‍රිතාන්‍ය වාසය කරන රාමලිංගම් පාස්කර ලිංගම්ට අදාළව ආයතන උපයා ගැනීම ඔහු විසින් බ්‍රිටිෂ් වර්ජින් දූපත්වල පිහිටවන ලද සමාගම් හා බාරයන් මගින් විවිධ ආයෝජන සිදු කර ඇති බවටත් බ්‍රිතාන්‍ය දේපල මිලදී ගැනීම සිදු කර ඇති බවටත් පැන්ඩෝරා පත්‍රිකාවල අනාවරණ කර තිබුණා මේ අනාවරණයන් පිළිබඳ සමාජය ඇතුළු පුළුල් සංවාදයේ නිසා මෙන්ම නිරූපම රාජපක්ෂ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරිය වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන සමග ඥාති සබත්තාවෙන් තිබීමේ හේතුවෙන් විසින් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයා ක්‍රීඩා අමාත්‍යවරයා වාරි මාර්ග අමාත්‍යවරයා නේද කුසිකර්ම රාජ්‍ය අමාත්‍යමේ ආදී රාජපක්ෂ වර්තමාන පාලන හොබවන කණ්ඩායමගේ ඉතාමත් සමීපතම ඥාතිවරයක් සහ ඥාතියෙක් එතකොට මේ ඒ නිසා මේ පිළිබඳ කුතුහලය මේ පිළිබඳව සැකය වර්ධනය වෙනවා හේතුවෙන් ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපතිවරයාගේ නීති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එම අනාවරණයෙන් දින 3කට පසුව ඔක්තෝබර් 6 වෙනිදා අල්ලාසෝ දූෂණ විමර්ශන කොමිෂන් කොමසාරිස් ජෙනරාල්වරයා වෙත ඉල්ලීමක් කර මාසයක් ඇතුළත ඒ පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා නියෝග කර ඇතයි ප්‍රකාශ කළ බවට වාද්‍ය වාර්තා කරා වැදගත් දේ ඒකයි කතා නැතිතුමු ඒ උණුසුම ආපු වෙලාවෙම ජනාධිපතිවරයා විසින් අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කරලා කිව්වා මාසයක් ඇතුළත වාර්තාවක් ලබා දෙන්න කියලා ඒ ඔක්තෝබර් 3 ඒතර මාසය සම්පූර්ණ වෙනවා නොවැම්බර් 3 දැන් දෙසැම්බර් ජනවාරි පෙබරවාරි මාර්තු ඒ කියන්නේ ඒ දිනවකවානු පහුවෙලා මාස 4කටත් වඩා වැඩි කාලයක් ගත වී තිබෙනවා. එනිසා ගරු කතානායකතුමනි අපේ රටේ ජනතාවගේ පොදු සැකයක් අදහසක් තිබෙනවා යම් සිදුවීමක් සිදු වුණාට පස්සේ කමිටුපත් කිරීම පරීක්ෂණක ආයතන වලට යොමු කිරීම එම ප්‍රශ්නයේ කාලය විසින් යටපත් කර ගැනීම සඳහා දරන උත්සාහයක්ද කියන සාධාරණ සැකයක් තිබෙනවා.
යම් සිදුවීමක් සිදු වහම කමිටු පත් කිරීම කොමිසම් පත් කිරීම අදාළ ආයතනවලට යොමු කිරීම සුලබ දසුනක් බවට පත් වී තිබුණා නමුත් ඒවා අපි හැමදාම දැකලා තියෙන කතානායකතුමනි කාලය විසින් යටපත් කරලා තිබෙනවා කෙසේ වුවද එවැනි විමර්ශන සිදුවී අවසන් වූ බවට හෝ එහි වார்த்தාවක් නිකුත් වූ බවට හෝ ඊට අනුකූලව නෛතික ක්‍රියාවලියක් ආරම්භ වූ බවට මේ දක්වා දැනගන්නට නැහැ විශේෂයෙන්ම මෙම අයතා ඉපීම් වලට අදාළ පුද්ගලයන් ආණ්ඩුවේ නායකින්ගේ සමීපතම ඥාතීන් වී ඇති අවස්ථාවක ඒ විතරක් නෙවෙයි මේ 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 චූදිතීන්ගේ නම්වලට මේ මේ නම් සඳහන් වූ අයගේ නම්වලට සමහර දේපලක් තිබුණා දැන් අපි දන්නවා මල්වානේ නිවසේ ඉඩමේ අයිතිකරු තිරු නඩේෂ නමුත් අධිකරණයේ නඩුවක් තිබෙනවා එම නිවස අස වර්තමාන මුදල් අමාත්‍යවරයාට බැසිල් රාජපක්ෂ මහතාට දෙකන නඩුවකුත් අධිකරණයේ තිබෙනවා එතකොට දැනට බැසිල් රාජපක්ෂ මහත්මයාට හිමිකම් තියෙනවා කියන නිවසක ඉඩම තිබුණේද මෙම පුද්ගලයන්ගේ නමට ඒ නිසා ගරු කතානායකතුමනි ඔවුන්ගේ සමීපතම ඥාතීන් පමණක් නෙවෙයි ආණ්ඩුවේ සමහර දේපල ආණ්ඩුවේ සමහර බලධාරීන්ගේ දේපල මේගොල්ලෝ හරහා සංගවා තිබුවාද කියන සැකේ පවතී තිබෙනවා ඉතින් ඥාතින් වී ඇති අවස්ථාවක ආණ්ඩේ මෙම පරීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳව ජනතාව තුලත් අප තුලත් ඉන්නේ බරපතල සැකයක් මෙම තත්ත්වය තුල මතුවන පහත ගැටළු වලට ගරු අමාත්‍යවරයා පිළිතුරු ලබා දෙනවා ඇතයි මා බලාපොරොත්තු වෙනවා 1 පැන්ඩෝරා පත්‍රිකාවලින් සිදු කරන ලද අනාවරණ සම්බන්ධයෙන් රජයේ කවරෝ ආයතනයක් මගින් විධිමත් විමර්ශන සිදු කරන ලද්දේද 2 එසේනම් මේ කවර ආයතනයක් විසින්ද එයින් මෙම පැන්ඩෝරා අනාවරණය පිළිබඳව කුමන හෝ තහවුරු කර ගැනීම සිදු කර තිබේද 3 පැන්ඩෝරා පත්‍රිකාවලින් සිදු වූ අනාවරණය පිළිබඳව කවර උහෝ නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ වී තිබේද පැන්ඩෝරා පත්‍රිකාවලින් කරන ලද අනාවරණය සම්බන්ධයෙන් ආණ්ඩු ස්ථාවරයේ කවරේද කියලා මේ පාර්ලිමේන්තුවට ආණ්ඩුව කරුණු ඉදිරිපත් කරනවා ඇතයි මා බලාපොරොත්තු වුණා බොහොම ස්තුතියි ගරු කතානායකතුමනි